මි මේ අවාසන අමත සිද්ධේ සිද්ධවෙන්නේ මාතර දෙස්ක්‍රිකේ වැලිගම. වැලිගම නගර සභා ශාලාවෙදී. පෞගේ දවසක එකැනේ හතරවෙනිද. මේ මාසිේ හතරවෙනිද එක් තරා මගුල් උත්සව පවැත්වන ත මංගල උත්සවවැ ප ඇත්වා නගර සභාශාලාවේ. මේක මුස්ලිම් පවුල්ලකට අයිති මගුල්ල උත්සවයා. මේ උත්සවය සඳහ විශාල පිරිසක්කාවා. මේ වැඩේදී උයන වැඩේ කරේ නැතං කෝකි වැඩේ කරේ ඒ ප්‍රදේශයේ මැකැනිෙ. මේ මංගල උත්සවය පවත්වගෙන යද්දි දරුවෝ පස්තනෙක් එතනටආාව. දැනට පොලිසිය වාර්තා කරන පරිදි මේ දරුවන්ගේ වයස් සීම හැටියට දක් පලතියනෙ මේ පස්තන වය සවෞරදු දෝලහැ ධාතුනේ දාශේසා දාහතේ වස්කාන්ඩට දරුව හැටියට තමයි හඳුන ගනතියෙන්ෙන්නේ. මේ දරූ පස්තන ඇවිත්්‍යයෙන්නේ අනවසරෙන්නෙමේ සාමාන්‍යයින්, දරුව පස්සේ පොලිස්ට කට උත්තරයක් දීලා තියෙනවා. ඔහ හිදී බොම පැහැදිිය ප්‍රකාශ කරලත් තියෙනවා තමන්ට උත්සවය වයෙන කෝකි මහත්තයා එන්න කිව්වක් කෑම කාල යන්න්න කියලා. විශේෂම ඔවුන් කියන පරිදි. මේ මුස්ලිම් මංගල උත්සවේකද සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයක් කෑමඋයෙනවා. විශාල ප්‍රමාණයක් කෑම ඉතිරී වෙනවා. ඒනිසා මේ දරුවෝ පුරුද්ධයක් විදියට ඉතුරුවෙලා විසික් කරන කෑම, හන්න මේ මංගල ශාලාවටයෑම පුරුද්ධක් කරගෙන තිබිලා තියෙනවා. එවන් නැත්තම් තමන්ගේ බඩ වියත රැකගන්න බැරි සමාජයක් ඇතුළේ දරාගන්න බැරි කුසගෙන නිසා තමයි මේ දරුවූ පස් දෙනා මේ ඉතිරි වෙච්ච කෑමටික කන්න මේ මංගල උත්සවේයටග. මොවුන් ගිහිලා නගර සභා ශාලාව ආසානය තිබුණු ගේට්වගාවට වෙලා ඉඳලා තියෙනවා. අන්න එතනට ඇවිල්ල තියෙනවා නකරාධි ප්‍රතිතුමිය. වැලිගම නගරස්භාවේ නගරාධිපතිතුමිය. ඇය අහලා තියෙනවා ඇයිු මේ මෙතනට ආවේ කියලා. අන්න ඒ වෙලාවේ ඒ දරුවෝ කියලා තියෙනවා මැඩම් මේ උත්සවේ ඉවරුණාට පස්සේ ඉතිරි වන කෑමටික දෙන්නම් කියලා මෙ උයන අංකල්කිව්වා ඒ කයියාි ආවෙ කියලා. අන්නේේබලා ේ නගරාධිපපුතියක් තුමියගාව හිටම මැරවොටික ආත් තොපියාවේ මෙතන තියෙන කෑම කන්නද හිටපිය තොපිටෑ කෑම දෙන්නම් කියලා ඒ අයිංසක දරුවෝ එතන දනගත් සලා තියෙනවා. ඒ අයිංසක දරුවෝ පස් දෙනා විශේෂෙන්ම මේ දරුවෝ පස්තනා අඩමින් කියල තියෙනවා අපි ආවේ හොරෙන්කාලයන්න නෙමෙයි මැඩම් අපි ආවේ මෙතන ඉතුරු වෙලා විසික්කරණ කෑමටික ඉල්ලගෙන කන්න අපි දැනට ඊඒ රැයින්දල තාම කාලනෑ හරි බඩගීන්නෙන් ඉන්නේ විසික්රණ කෑමිසක් හොරෙන් කන්නාවේ නැහැයි කියන කාරණය. හැබැයි ඒවෙලාබේ නගරාධිපජතුමිය ඇතිරිසංගෑණියෙක් විදිට හැසිරිලා. ඇය එතන හිටපු තමන්ගේ නගර සභාවේ ආරක්ෂකෙන්ට කතා කරලා මේ දරුවෝ පස් දෙනා දනගහල දිගටම තියාාගණින් කියලා උපදේශ දීලා තියෙනවා. ඉන් පස්සේ ඇඒ දුරකතරිය මගින් කාංචනට කතා කරලා තියෙනවා. ඔබදන්නවා පහුගේ දවසල කාංචන. වම්බලපිටිය පැත්තේ හොරෙන් තෙල්මාරුර ගහල මාට වෙච් සිද්ධිය අපි බටෑලි කර. ආංචන කියන කාලාලකඩි පාහරයට මේ අම්මන්ඩි කතා කරලා තියෙන්නේ ඒ දරුවෝ පස් දෙනා ඉස්සරා. දුරකතනින් කතා කරලා මේ අම්මන්්ඩි කියලා තියෙනවා. සර්! අපේ නගර සභාාව ශාලාභය අද මගුල් ලඋත්සවයක් තිබ්බා මේක මුස්ලිම් පෞල්ලකට ඇත්මගුල් උත්සවයක්. මෙතනට මේ ගමේ කොල්ලු පස් දෙනෙක් ඇබිත් තියෙනවා. ඉතිරිවෙච්ච කෑම අරගෙන යන්න මුන්ට මංමොකද්ද කරන්න කියන කාරණේ. අන්නේ වෙලාවේ කාංචන කියන පාහරය ඉඳල තියෙන්නේ තමන්ගේ අමාත්‍යන් සයා තුළි. මේක ඔගේ කිටෙන් හිටුපු ආරක්ෂකෙක්ගෙන් අපිතහුරු කර ගත්තා. ඒ වෙලාවේ කාංචන කියන පාහර බල්ලා ඒ නගරාධිපතිය තුමිය කනම් මීහරක් අම්මන්ඩිට කතා කරලා ඒ මීදනට කතා කරලා කියලා තියෙනවා ඔය කොල්ලු හතර දෙරාම පස්දරාම භාර්ධීපම් පොලිස්සියට කියන කාරණය. න් පස්සේ ඒ අම්මන්්ඩි කියලා තියවාර් සර් පපොලිසියට කියනවද මම කියන්නද කියන කාරණි. එබෙලා වෙේ කාංචන කියන පරයා පැලිගම පොලිසිට කෝල් කරලා දැනුන්දීලා තියෙනවා දුරකසනයෙන් කියලා තියෙනවා,හොල්ලු පස් දෙනෙක් නගරස්භාවේ කෑම කොල්ලකන්න විිත්තියෙනවා මගුල්ලුස්සවේක තියෙන ඒ පස්තනාත්තඩං ගොටරගන දෙන්න පුළුවන් උපරිම දඩුවම දීපාං වට අපපිටාාවන්නෙ උන්ට පාඩමක් ගෙනගන්න කියන කාරණේ. කාංචන කියන පරයා ප්‍රකාශ කරලා තියෙන්නේ ආහාරමං හොල්ලකන්නාාවයි කියන කතාව සත්‍ය වශය මේ දරුව එතනට ආබේ ඉතිරි වෙච්ච කෑම ටික ඉල්ලගෙන කන්න අනිත්කාරණය තමයි විසික් කරන කෑම තමයි අහිංසක දරුව තමන්ගේ කුසගින්න නිවාගන්න අරගන්න ආවෙේ. ඕහමිතත් මිටර්ණ වැැලිගම පොලිසිය මෙතනට ඇවිල්ලා මේ දරුව පස් දෙෙන ජීප්පගේේදාගෙන පොලිස්සියට ගිහින් තියනවා. හැබයි ගොනො අවනක් වැැලිගම පොලිසිය හිටපු ස්ථාලිපතිතුම ඇතුළු අනිත් නිලධාරන්ට හර්ද ශක්තිි පිළිබඳ ප්‍රශ්නයක් ඇවේත් තියෙනවා. මොකද එතැන හිටපුු එක නිලධාරියෙක් අහලා තියෙනවා සර් බිලියන ගනම් හොරකංකරණයවුන් ඉදිද්දී මේ කොල්ලු පස්සනා ගිහින් තියනෙ බඩගින්නට මොන හරිකන්න. අපි කොහමද මුන්ට විරුද්ධව නඩුදානය කියන කාරණේ. ඉන් පස්සේ එතන හිටපු තවත් එක්නියල ධාර්නියක් කියලා තියන ඕ ඒකනං හරිනෑ ඇතමයි. මේ ළමයි ගිහින්තියෙන බඩගින්නට කණ්ඩමසක් හොරා කන්ඩ නෙමෙයිනි අනිත්්‍යකයි ඉතුරුවෙන කෑමටික මේ කොල්ලන්ට දුන්නයි කියලා උගේ ඇටයියක්්‍ය නවදද කියලා. හැබැයි කාංචන කියන පරයා පොලිසියට කරපු බලපෑම් නිසා පොලිස්ථානාධි පිතිතුමාට සිද්ධ වෙලා තියෙනවා මේ දර්ුවෝ පැය ගණනාවක් ්‍රන්ඳභගෙන ඉන්න. ඉන් පස්සේ අදාල පොලිස් නිලධාරයා තමන්ගේ ඉහල නිරධාරියෙකුට කතා කරලා හලතියෙනවා. සර් මෙන්න මෙහෙම මගුල් ගෙදරක ඉතුරවෙච්ච කෑමටිකක්න්න. ඉස්කෝලයන වයස ළමයි පස් දෙනෙක් ඇවිත්තියෙනවා. මේ ළමයි පස් දෙනම අහිංස කොල්ලො උන්ට ගෙවල්වල ක්ඩ නැතිහින්දයි ඇවිත් තියෙන්නේ. හැබැයි දැන් කාචන මන්ත්‍රීතු ඇමැතිතුමාපට කතා කරලා කිව්වා මුන්ට දෙන්න පුළුවන් උපරිම දණ්ඩුම දෙන්න කියන කාරණෙ. ඉන් පසහිල් නිලධාරයා හලතියෙනවා. ම ල්ල ම කද්දල කියල තියෙන්න්නි කියන කාරණ. අන්නේ වෙලාවේ එම නිලධාරයක් කියල තියනව සර් පැලිගම නග්‍රාධිපති තුමී තමයි අපට පැමිණිල්ල කරේ එතුමිය දුරකතනයෙන් කියලා තියන්නේෙ ආහාර් මංකොල්ල කන්නාබයි කියන කාරණෙ. එන් පස්සේ ඒ ඉහළ නිලධාරියා නගරාධපතිතුමියගේ අම්මමතක් කරලා ඔය ගෑනිට පිස්සූ ඔය කොල්ලු පස් දෙනට දැන් අපි මොකද්ද කරන්නේ කියලා හලතියෙනවා. ඉන් පසේ හෙළ නිලධාරිය කියලා තියෙනවා හොඳමද දෙව්ු කොල්ලු පස්තිනාට මොනහරි කන්න දීලා ඔතනින් ඇරපං කියන කතාව. ඉන් පසේ ඉහළ නිලධාරිය මහල තියෙනවා ඔය ළමයින්ට යන්න සල්ලිවත් තියෙනවා අද දන්න හො කියක් හරි තියවන එකුතු කරලා දීපල්ලයි කියලා. ත් න හිට ක දරු ේවලාව වාමන ගිහින් තියෙනවා පුසගින්න දරාගන්න බැරුව. ඉන් පසේ කලාන්ත විච්ච දරුවට ඇතැන හිටප නිලධාරියෙක් තමයි ේ ක් ෙනැත් දීලා තියෙනෙ. ඉන් පස්සේ තන හිටප නිලධාරින් කරන්න දෙයක් නැතිකමනිසා ඉහල්ල නිලධාරයක් ඔබදේශ මත දරුව පස්සදනගේ අ මෝපියන් ෙන්න්න කිය තිේවා. ඉන් පසේ අසරන ම ප න ැවි ෙන පැ ේකට ප සේ. න් පසේ දෙම ඔපියන්ට පොලිස් නිනධාරීම් බැනල තියෙනවා, තොපිලමයි හැදුවනං කන්න දෙන්න තැනගන හිටපල්ලා මු ගිහිල වටාපිටාවේ හොරා කනවයි කියන කතාව. අන්නේ වෙලාවේ එතනටපු දහත් හැවරිදි දරුව කියලා තියෙනවා අනේ නෑ අම්මේ. අපිගේ ඒ අංල්ල අපට එන්න කිව්වා ඉතිරිවෙච්ච කෑමටික දෙන්නම් කියලා ඒක කන්න මිසාක් හොරකං කරන්න නෙමෙයි කියන කාරණෙ. කොහමිතත් නිිත්‍රවරණී ඉහල නිලධාරයා කියලා තියෙනවා. ආංචනෑ මැතිතුමාපට බලපෑම් කරලා තියෙනවා මුන් පස්දනාමුසාවිිධාන්න කියලා හැබැයි අපි අදට සමාව දෙනවා. හැබැයි මුන්ටආය හතරබටේගේෙල්ලා හොරා කන්නට දෙඩ එපයි කියන කාරේ. අන්නඒ වෙලාවේක දරුවගේ තාත්ත කෙනෙක් අඩමින් කියලා තියෙනවා න් සංචාරක ්‍ර්‍යා කර්මාන්තය යපිච්ච කොල් කෙනෙක් තමන්ගේ දරු ඉස්සර මෙහෙමගිය නෑ. අද වෙනකොට අතේ රුපියලක් පවත්නහ ඒහින්ද තමයි දරුව මේ දත්වට වැටලතියන්නේ. හොමතත්සර් මන් ඩගින්න මැරුුණත්මින් පස්සෙ කාගෙන්වත් ඉල්ලගන්නරින් නැ කියන පොරොන් වෙලා ඒ දරුව පස් දෙ නාරගෙනැ විත්තියෙන. මිට්ටරණනි මෙන්න මේක තමයි මේවරටේ අදව පවතින කාලකන් නිතත්ති. දැන ටාරංචවෙලා තියන පරිදි හි හිටපු උපනගරාධි පැතිවරයක් පස්සේ දරුව පස් දෙනම කැඳවලා තමන්ගේ කාර්යාලය ඇතුළේ ආහාර සංග්‍රහයක් පවත්වලා තේයෝ. මේටෝර්ණි එක ආහර වෙේලදීල දරුවන්ගේ බඩගෙන්න්න සංසිදෙන් නැ කියෙනෙ ුබ හමෝටම තේරෙන කාරණය. මේ වෙනකොට ලෝකේ ආහරමල වැඩිවීම තිය ලංකාේ ඉන්න වැඩම මිල වැඩිවෙන රටවල් පස් දෙනා පස් රටවල් පහ අතර බොහ වෙලාට තුන්වෙනි රට හැටියට තමයි ලංකාව දක්වන්නේ මේ වෙනකොට පාංකයා ගන්න වැඩි රටක ජීවත්ව වන අපි මේ අයිංසක දරුව ගැන මීට වඩා කල්පනා කාරවීතු වෙනවා. ෂම මිියන ගනම් හොරකං කරන පල් හොරු. රට ඉන්න බැරුව පැනරගිය පාහරයෝ යාපෝට්ටකට එනකොට පිස්සු බල්ල වගේ දුවල ගිල්ල පිළියරගෙන මේ වෙනකොට ගෙනනල්ලා හමුදුව ආරක්ෂ වැඩත අපි තියාගෙන ඉන්නවා. මේ පාහරය නඩත්තු කරන්න අපි බිලියෙන් ගානක් වේඩන් කරලා තියෙනවා. ල් බැල්ලිස්සයන බල්ලවගේ හමුදාවේ දස්ගානක් මුන් පස්සෙ දාලා තියනවා. මේමට නඩත්තු කරන්න රනිල්ට සල්ලි තියෙනවා හැබයි මේ අයින්සක දරුවන්ගේ බඩවිත රකින්න මේ කාලකන්න ආන්්ඩුවලල්ට සල්ලින්න මිට්වරනි මේ කාලක් ක්‍රමේට වග කියන්න ඕනෙම් ඔබත් නමත්. මොකද විදායික් වස්ථාදායික අධිරන කියන. ලේ තාමත් නාමිකෝ හර තියනෙ අපිට එනි සාමය ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගැන දයක් මක්තිබෙන සමා දේශාල කණ්ඩෑමත් සමඟ අපි පේර්මට මිට්‍රෝනි ර්ගන්තය ජයනණ අමති ෝපට සීපත් කරමින් මා ඔබෙන් සමුගත්. ඔබ සැමට ජය.